සුබ සන්ධ්‍යාවක් මගේ යාළුවනේ උනාදත් මම ෆාස්ට් ඇන්සලි මඩ සටහන් ඕගොල්ලන්ට ඉතින් මම අද ඕගොල්ලන්ට අරන් ආවේ අලුත්ම දෙයක් ඒ මොකද්ද කිව්වොත් මට මේ දවස්වල පොඩ්ඩක් පොඩි පොඩි කරදර වගේක් තිබ්බා ඉතින් ඒක හින්දා මට කරන්න බැරුණා මට වීඩියෝස් වගේක් ඉතින් මගේ අරගෙත් මම වීඩියෝස් ටික දැන් මම අද අප්ලෝඩ් කරනවා ඉතින් මගේ යාළුවන්ට මම කියන්නේ කිසිම දෙයකින් මං සැලෙන්නේ නැහැ මගේ යාළුවනේ ගල් මුල් පෙල්ලගෙන මගේ ළඟට ආවත් මං ඒ ගල් මුල් ඔක්කොම මගේ මල් බවට පත් කරගන්නවා ඉතින් මම ඔයගොල්ලන්ට කියන්නේ ඉතින් අපි හැම දෙකින්ම සැලුනොත් එහෙම අපිට තියෙන ටාගට් අපිට කරගන්න බැරි වෙනවා. ඉතින් පහුගියදස්සෙ මම ඔයගොල්ලන්ට ඒක තමයි මේ වීඩියෝ ක්ලිප් එකේ මම කිව්වේ. ඔයගොල්ලන්ගේ ඇටිටියුඩ් එක ඒ විදිහටම තියාගන්න. කිසිම දෙයකටව ඔයගොල්ලන්ගේ මනස, ඔයගොල්ලන්ගේ හිත වට ගන්න එපා. හැම දෙයක්ම ඔයාලගේ we have to making you yourself thing ඔයාගේ හිත ඔයා දැඩි කරගන්න. ඉතින් ඒ දැඩි කරගත්තට පස්සේ තමයි ඔයගලන්ට හැම දෙයකටම හැම බාධකයකටම මූණ තියන්න පුළුවන්. නැත්නම් ඔයාගේ හිත මෘදු වුණොත් ඔයාට කිසි දවසක බෑ මගේ යාළුවනි කිසිම බාධකයක් ජය ගන්න. මොකද හැම දෙයක්ම අපේ ශක්තිය ධෛර්යය තියෙන්න ඕනි හැමදාම විඳ දරා ගන්න. ඒ හැමදේම විඳ දරා ගන්න ඕනි. ඉතින් ඔයගලන්ට මම මේ පොඩි ඇඩ්වයිස් එකක් විතර දුන්නේ. ඉතින් ඔයගලන්ට අද මං ගේන්නම් ඔයගලන් කැමතිම ෆාස්ට් ඇන් සෙලින් වැඩසටහනේ අලුතෙන්ම එන අලුත්ම සිලබස් එක බලමු. ඉතින් ඔයගොල්ලන්ට මම කිව්වනේ ඉස්සෙල්ලා අපි කඩේකට ගිහලා ප්‍රසන්ටේෂන් කළා කොහොමද අපි ඒ මොකද අපි ඒක බඩුව පිළිබඳ ආශාව ඇති කරන්න යෝනි. මොකද මේ මනුස්සයාට ඒකෙන් තියෙන ප්‍රයෝජනය අපි කියන්න ඕනේ. අපි ඒක ඇඟේ ගහලා හරියන්නේ නැහැ. අපි මොල්සෙට වොරන්ටි එකක් දෙන්න ඕනේ. අපි සම්පූර්ණ ප්‍රොඩක්ට් එක ගැන වාක් කියන්න ඕනේ ඉස්සරහට. ඉතින් ඒ වගේම අපි ඒ පුද්ගලයාට ඒ ප්‍රොඩක්ට් එකේ තියෙන වටිනාකම එක්ස්ප්ලেইন කරලා පස්සේ එයා දන්නවා මේක අපිට මට මේක පොඩක් වැදගත් වෙන ප්‍රොඩක්ට් එකක්. ඉතින් මම මේක පාවිච්චි කරන්න ඕනේ. ඒ සිතුවිල්ලට යවන්නයි අපිට ඕනේ. අපි නැතුව ඒ ප්‍රොඩක්ට් එක ඒ පුද්ගලයාගේ ඇඟට මේ ගහන්න නෙමෙයි ඕනේ. එයා ගැඟේ ගහලා අපිට ඒක විකුණලා අපිට සල්ලි ලබා ගන්න නෙමෙයි අත්‍තරම ඕනේ. මොකද අපිට ඒකේ ඒ මිනිස්සයාට ඒක මොකටද ප්‍රයෝජනවත් වෙන්නේ මොකක් සඳහාද ඒ කියන මෙතඩ් එක අපි යාට ඔළුවට දෙන්න ඕනේ එතකොට එයා නිකම්ම ඔයාගේ අයිටම් එකට නිකම්ම එයා ඇහැගැටෙනවා එතකොට එයා දිගටම ඔයාගේ අයිටම් එක මිලදී ගන්නවා ඉතින් මම මෙතෙක් මගේ ෆාස්ට් ඇන්සරි මඩ සටහනේ ඔයගොල්ලෝ බැලුවේ නැත්තම් ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් අලුතෙන්ම මම රිවර්ස් කරපු අලුත්ම වීඩියෝ ක්ලිප්ස් ටිකක් නම් මම දානවා ඉස්සරහට මේ අතරතුර ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඉතින් ඒවෙන් ඔයගලන්ට යම් කිසි අයිඩියා ඔයගලන් හැමෝම මම දන්නවා මට පොඩ්ඩක් මිස් වෙලා තියෙනවා පොඩක්. අයියෝ හොඳයි සපෝට් එක තියෙනවා. ඉතින් තැන්කියු මල්ලි. ඉතින් මම ඇත්තම මට එක ලොකු අයියා ඔයගලන්ගේ මොනවද දෙයක් තියෙනවද ඔයාල මට කියන්න. මගේ දැම්ම තියෙන පහත subscribe button එක click කළ නැත්තම් දැන් subscribe button එක click කළා. ඉතින් comment එකක් දාන්න. ඉතින් ඔයගලන්ගේ සපෝට් එක උඩ තමයි ඉතින් අද අපි මේ තත්ත්වෙ ඉන්නේ. නැතුව අපිට ඕගොල්ලන් අමතක නැහැ අපි සීසදා අමතක කරන්නෙත් නැහැ අපි ඕන වෙලාවක අපේ ප්‍රේක්ෂක වෙනුවෙන් අපි සැදී පැහැදී ඉන්නවා කියලා මම විශේෂයෙන්ම ඕගොල්ලන්ට කියනවා ඉතින් ඔයාලට මම Instagram follow කරන්න පුළුවන් Facebook යන්න පුළුවන් ඒ සියලුම දේ බලන්න පුළුවන් ඉතින් ඕගොල්ලන්ට sales පැත්තෙන් දෙයක් ඔයාලා අපි කිමුකෝ company එකක් දැන් handle කරගෙන යනවා නම් ඔයාලට company එකක් කරගන්නේ කොහොමද කියලා අයිඩියාක් නැත්තම් private එකේ මට කතා කරන්න ඇයිගෙන මම එක්ස්ප්ලেইন කරන්න. ඉතින් ඔයගලන්ට සාමාන්‍ය මගේ වීඩියෝ බලලා ඔයගල සමහරක් අය මම දන්නවා හොඳට දැන් සේල්ස් කරගෙන යනවා. ඉතින් අතන සතුටුයි මට මගේ යාළුවනි. ඉතින් මේ වගේ මම කැමතියි තව තව මිනිස්සු ඒ වගේ දිනු වෙනවට. ඉතින් මෙතෙක් මම ඔයගලන්ට ගෙන වීඩියෝ ක්ලිප්ස් වලින් යම් දෙයක් ගත්තා කියලා මට දැන් හිතෙනවා. ඉතින් ඔයගලන්ට මම අද මේ වෙලාවේ කිව්වේ කොහොමද අපි සේල්ස් කරන්නේ කියලා. ඉතින් තව එක ක්ලිප් එකක් කියන්න. ඕගල්ලන් කතා කරන්නේ ෂෝට් කරන්නේ ෂෝට් කරනකොට ෂෝට් කරලා ඒ කස්ටමර්ට ඒක එතනින් එහාට ආයි කියන්නේ නැහැ එකම රිපීට් කරන්නත් එපා මොකද එකම රිපීට් කරාම කස්ටමර්ට එපාගෙන යලා වෙනවා ඉතින් ඒක මගෙත් බොහෝ දුරට තියෙනවා මගෙත් ඉතින් ෆාස්ට් ඇන් සෙලින් වැඩසටහනින්
උඳ පේනවනේ ඔයාලා කතා කරන විදිහ එකම රිපීට් රිපීට් යනවා. ඉතින් ඔයාලටත් එපා වෙනවා. ඉතින් මේ මං කියන්නේ මං කරන වැරදි ඔයාලා කරන්න එපා. මගේ යාළුවනේ මොකද ඔයගොල්ලන් හරි දේ කරන්න ඕනේ. ඒක හින්දා ඔයාලා කොයි වෙලෙත් එකම වචනේ භාවිතා කරන්න එපා. භාවිත කරනවා නම් වෙනස් වචන භාවිත කරලා ඔයාලගේ කතාව මෙතන ෂෝට් කරලා ඉවර කරලා ටක් ගාලා ඔයාලා බ්‍රැට් එක එම අදාළ පුද්ගලයාට දෙන්න පුළුවන්. ඉතින් මේ පුද්ගලයාට පස්සේ කරගෙන එකට එයාලා වොරන්ටිය බලාපොරොත්තු වෙන වොරන්ටියක් දීලා එයාගේ හිත සනසවන්න පුළුවන්. ඉතින් යම්කිසි අපි කිම් ප්‍රොඩක්ට් එකක් ගන්න බැරි එපා කියන මනුස්සු ඉන්නවා කියලා. ඉතින් එපා කියන පුද්ගලයෝ ඉන්නවනම් ඔයා හොරි වෙන්න එපා මගේ යාළුවනේ. ඔයා එපා කියන පුද්ගලයා ඉන්නවනම් ඔයාට අනිත් කස්ටමර් ඔයාලක බලන් ඉන්නවා. ඔයා කිසිසේත්ම හොරි වෙන්න එපා. ඔයා ගිහලා අද කස්ටමර්ට කතා කරලා එයාට මේ ප්‍රොඩක්ට් එක්ස්ප්ලেইন කරලා ඉතින් ඔයාට පුළුවන් ඒ ප්‍රොඩක්ට් එක ඒ කස්ටමර්ට දෙන්න. ඉතින් ඒ වගේ පොඩි පොඩි දේවල් තමයි තියෙන්නේ. මේ ලොකු ලොකු ඒවා තිනවා. ඉතින් ඒව දැනගන්න පුළුවන් මේ දවස්වල මම පොඩ්ඩක් ස්පොන්සර්වට මම පොඩ්ඩ හිර වෙලා වැඩි. ඒ වගේම මේ සමහරක් මට මේ මගේ යාළුවෙක් කිව්වා එයාගේ පෝස්ට් එකක් දාලා ෆෝන් නම්බර් එකක් දාලා ඇත්තටම කැතයි මගේ යාළුවනේ. එහෙම බලුවට කරන්න එපා. Facebook කියන්නේ සියලුම සමාජ ජාලාව මිනිසුන්ගේ අභ්‍යසයට උදෙසාම කියන්නේ යහපතට උදෙසාම හැම මිනිහිට පාවිච්චි කරන්න පුළුවන් පොදු මේ ප්‍රජාතන්ත්‍රවාදී රටක අපිට දිල දෙන නිදහසක්. ඒක නැති කරගන්න එපා කියන එක තමයි මම යාළුවන්ට කියන්නේ. මොකද කිසි කෙනෙක්ගේ ෆොටෝ එකක්වත් දාලා කිසිම ෆේක්ස් නම්බර්ස් මුකුත් දැම්මට ඔයාට වැඩක් නෑ. මොකද ඒක අනිවාර්යයෙන්ම අල්ලනවා. ඒක හින්දා මම ඔයාලට මේ වර්නින් එක දෙන්නේ. ඔයා එහෙම කරන්න හිතන් ඉන්නවනම් කිසිසේත් මේ දේ කරන්න එපා. මොකද දැන් තාක්ෂණයේ දියුණුව මගේ යාළුවනේ ඔයා ෆේක් account හදුවා කියලා ඔයා වල්ලන්න බෑ කියලා හිතන්න එපා. ඔයාව අපිට මෙහෙම කරද්දී අල්ලන්න පුළුවන්. මොකද ඒක හින්දා එහෙම අල්ලලා ඔයා නිකන් හිරපත් කරනකොට වඩා අපි කැමති නෑ මගේ යාළුවනේ. මගේ විශේෂයෙන් මගේ යාළුවනේ මම කියන්නේ දන්නේ නැත්නම් මේ වගේ පහත් නීච වැඩ කරන්න එපා මගේ යාළුවනේ. මේ දන්නේ තියාට මේක ෂෙයා කරන්න. අනුන්ගේ නිරුවත් ෆොටෝස් දාලා කෝල් මී කියලා දාන්න ඒ වගේ බඩු වැඩ කරන්න එපා. මොකද දැන් නීතිය තදයි. මේකට ඔයාට රටේ අපේ රටේ මරණ දඬුවම නැතත් ඔයාට ඉදිරි රටක හැම මරණ දඬුවම අනිවාර්ය නිසකවම ලැබෙනවා. ඒ වගේ අපේ රටේ නම් ජීවිත කාලෙම ඉරපත් කරන්න වෙයි ලස්සන්ට. ඉතින් එහෙම කරලා තියෙනවා. ඉතින් ඒ ගැන පොඩ්ඩක් ඔළුවට දාගෙන එහෙනම් අපි ඊළඟ දවසේ බලමු හරියටම සේල් එකක් කරන්නේ කොහොමද? වයින් කොහොමද ස්ටෙප් එකක් කරන්නේ? 2 ස්ටෙප් කරන්න කොහොමද? 3 ස්ටෙප් කරන්න කොහොමද? 4 ස්ටෙප් මම අනිවාර්යයෙන්ම ඔයගලට ගෙන්න. එහෙනම් අදට කෙනා වීඩියෝ ක්ලිප් එක මම මෙතනින් නතර කරන්න. අපි එහෙනම් ඊළඟ වීඩියෝ ක්ලිප් එකේදී හමුවෙමු.